oral audiobooks. පළමුවන පරිච්ඡේදය සේතන් අයියේ මේ සැරේ පහුර යනකොට මාවත් කොහොම හරි එක්ක යන්න ඕනේ ගංයුරේ ඉඳගත් මම කීවෙමි එව්ව අපි දන්නේ නැහැ අවසර ගන්න ඕනේ කොර්නේලිසුන් එහෙගෙනුයි සේතන් අයියා ඇල්බීසියා කඳක ගැටයක් අත්පොරවෙන් සසමින් කීවේය සේතන් අයියා කිව්වොත් බාප්පා ඉඩ දෙයි අපොයි අපොයි මට නම් බෑ කොර්නේලිසුන් එහෙගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විසමක් වෙන්නේ නැහැ බාප්පාගේ සහ පුංචි අම්මාගේ රූපකාය එකවරම මගේ සිතට නැංගේය මා කුඩා කලම තාත්තාත් අම්මාත් මිය ගිය පසු හැදී වැඩුණේ බාප්පා සහ පුංචි අම්මා ළඟය සේතන් අයියාත් ඔහුගේ සහායකයා වන ජයසේකරත් බඳින්නේ බාප්පාට අයිති පහුරිය බාප්පා පහුරු බලන්නට එන්නේ ඉඳ හිටත් දවසකය ඔහු කරන්නේ තන තන ඇවිද ඉඩම් වල ඇති ගස් මිලදී ගැනීමයි ඒ ගස් ගඟට ඇද දුන් පසු පහුරු බැඳගෙන කොළඹගෙන යන්නේ සේතන් අයියා සහ ජයසේකරය පහුර කොළඹ තොට ළඟට යන වේලාවට බාප්පා බසේ නැගී තොට ළඟට යයි කොර්නේලිස් උන්නහේගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විසමක් වෙන්නේ නැතයි සේතන් අයියා කීවේ අපේ පුංචි අම්මාගේ සැරකම සලකාය ඈ ඕනෑ දෙයට මෙන්ම එපා දෙයටත් බණී මට නම් ඉඳහිට ගුටිද දෙයි එසේ තලන්නේ බාප්පා ගෙදර නැති විටය අපේ තාත්තාගේ මල්ලී වන බාප්පා පුංචි අම්මා තරම් සැර නැත තාත්තාද එසේ දැයි මට මතක නැත තාත්තාගේ හැඩරුව මගේ සිතෙහි යන්තමට ඇඳී ඇතත් අම්මා ගැන නම් මතකයක් ඇත්තේම නැත තාත්තා පිළිබඳව මට මතක ඇත්තේ හිට්ලර් කට් එකට කැපූ රැවුලත් පිටුපසට බැඳි කොණ්ඩයත්ය බාප්පාට ඇත්තේ දෙපසට කරකැවිය හැකි ලොකු උඩු රැවුලකි ඔහු තාත්තා මෙන් කොණ්ඩය බැඳ නැත බාප්පා බොහෝ විට අඳින්නේ ලොකු කොටු පළේකත් සරමකි ඉනේ ලොකු කළු පටියකි උඩු කයට අධික මේස් බැනියමක් අඳී ගමනක් යන විට ඊට උඩින් කළු කබායද අඳී ජයසේකර තමස කියනවා පුංචි අම්මට මම ජයසේකරට කීවෙමි ජයසේකර පුංචි අම්මාට හිතවත්ය පුංචි අම්මාද වැඩිපුර විශ්වාස කරන්නේ ජයසේකර කියන දෙයයි ඔහු පුංචි අම්මාගේ ගමේය ඒ ගම ඇත්තේ අපේ ගමෙන් සත්පුම් 10ක් තරම් ඈතින් පිහිටි රුවන්වැල්ලේය ජයසේකර මෙහිගෙන එන ලද්දේද පුංචි අම්මාගේ නෑයක විසිනි හැබෑට උඹ කියපන් උඹයි හාමනේ එක ගමේනේ සේතන් අයියා සිනසුනේය වයස කීයද වයස ජයසේකර ඇස කුඩා කර නළ රැලි කොට ඇසුවේ බැරෑරුම් ප්‍රශ්නයකට විසඳුම් සොයන පරිද්දෙනි ඉඳා උඹ ඒ සැර උත්පන්න සහතිකත් බලන්න ගත්තද සේතන් අයියා සිනසුනේය වයස 13යි මම කීවෙමි 13 නපුරු ඉලක්කම ගඟේ පහුර යනවා තියා වතුර පොල් කටුවක් වල් ළඟට යන්න හොඳ නැහැ ඒ තරම් අපලයි ජයසේකර කට උල් කර මා දෙස බලන් සිටියේය මට පීනන්න පුළුවන් ගඟේ එගොඩට පීනලා මෙගොඩටත් පීනලා පෙන්නන්නද මම ඇසුවෙමි අපොයි එපා ජයසේකර සිනාසුනේය ජයසේකර සහ සේතන් අයියා වැඩ කරන දෙස බලන් සිටීම මට ප්‍රීතියක් විය මම ගඟට නැමුණු හික් ගහක් දිගේ බඩගා අත්තකට නැග හරිබරි ගැහි වාඩි වුනේමි ගඟ ගලා බසින්නේ හික් අත්තට අඩියක් තරම් පහළිනි අත්තමත වාඩි වී දෙපා පහළට දමාගෙන සිටින බැවින් ගඟේ වතුර මගේ දෙපා සීතල කරමින් ගලා යයි උණු පඳුරුද හික් කොට්ටං කැන්ද ඇල්බීසියා කඳුරු මිදෙල්ල ආදී ලොකු ගස්ද ගංයුරේ ඇති බැවින් මේ තැන හොඳටම හෙවණය සේතන් අයියා සහ ජයසේකර පහුරු බඳින්නේ ඉනතෙක් දියේ බැසගෙනය ඔවුන් දෙදෙන ඇල්බීසියා කඳන් හා දිග උණලී දිය මතු පිට එහා මෙහා කරන්නේ ගොඩදී නම් කුඩා කෝටු එහා මෙහා කරන තරම් පහසු වෙනි 13 හැවිරිදි වේසිරෙන මට නම් තනිව බදන්නවත් බැරි තරමට ලොකු වට දෙකේ තුනේ ඇල්බීසියා කඳක් අඩි 50ක් 60ක් දිගු වෙයි මා සේතන් අයියා සහ ජයසේකර දෙස බලා සිටියේ යෝධයන් දෙදෙනෙකු දෙස බලා සිටින පරිද්දෙනි සේතන් අයියා
අපේ නෑගු නොවුවද අප කතා කළේ අයියා කියාය. ඔහුට ඇත්තේ සිහින් දත් දෙපළකි. ඔහු ඒ දත් ඉතා හොඳින් පෙනෙනසේ සිනාසෙයි. පහුරක් කොළඹ යනවා. ගඟ උඩහා බැලූ සේතන් අයියා කීවේය. ගඟේ පන්සල් තොට ළඟ වංගුවෙන් මතු වූ පහුරක් ගඟ පහළට එයි. අඩි 20ක් තරම් පළල අඩි 50ක් පමණ දිග ඒ පහුරේ ලීකඳන් හුඟක් තිබිනි. පාවෙන පහුරේ හැදූ කුඩා පොල් අතු පැලාසල මිනිසෙක් කිසිවක් උයමින් සිටි. දිග රිටි රැගත් මිනිසු දෙදෙනෙක් පහුරේ දෙකලවරෙහි සිටියහ. ඔවුන් කළේ පහුර ඉවරට ලංවන විට ගඟ මැදට ගැනීමය. පහුර ගඟ දියත් සමග ඉබේම පාවී ආවේය. අපේ ගමේ සිට කැලණි ගඟ දිගේ පහුරක් කොළඹ යාමට දවස් දෙකක්වත් ගත වෙයි. මේ ගමන විසිතුරු වූත් ත්‍රාසජනක වූත් රසවත් වූත් අද්දකීම් වලින් සපිරි ඇති බව මා දැනගත්තේ පහුරුකාරයන් කියන කතා ඇසීමෙනි. එහෙයින් පහුරක නැගී ගඟ දිගේ කොළඹ යාම මට දැනුනේ ඉතිහාස පොතේ ඇති කොලොම්බස්ගේ නාවික ගමන මෙනි. එවන් ගමනක් මා විසින්ද යා යුතුයයි මගේ සිත නිතර කියයි. අපිත් ළඟදී එනවා. පහුර දෙස බැලූ සේතන් අයියා කීවේය. උඩහා තව පහුරු බැඳ තිබුණා. ඉක්මන් කළොත් හොඳයි. පහුරේ සිටියේ කීවේය. ඒ මිනිසා අමුඩයකින් පමණක් සැරසී විශාල තොප්පියක් හිසේ පළඳ සිටියේය. ඒ තොප්පියේ වටරවුම කුඩයක් මෙන් විහිදුනේය. අප ඒ වාට කීවේ හට්ටි කියාය. ගඟ උඩහද ජයසේකර ඇසීය. අපි පිටත් තුනේ කරවන ඇල්ලෙන් රුවන්වැල්ල මාපිටිගම් මැදගොඩ මේ කොහෙත් පහුරු බැඳ බැඳ තිබුණා. සේරමල්ල එකට ගියොත් කොළඹ වෙලෙන්දු ගණන් බස්සාවේ ඉල්ලන ගණන්ට දෙනවා මිසක් ආයේ පහුරු උඩහා ගේන්නේ සේතන් අයියා කීවේය. එහෙම වුණොත් නම් වතුර නැහුනටත් නයයි. එහෙනම් අපි යන්න. පහුරුකාරයා උස්හඬින් කීවේ. ඒ වන විට පහුර තරමක් පහළට සේඳු වී තිබුණු බැවිනි. අර යන්නේ පහුරක්? විජේපාලට ඕන නම් ඒකේ නැගිලා කොළඹ යන එකයි ඇත්තේ. ජයසේකර මා දෙස බලා කීවේය. හිතුනොත් යනවා තමා. මම කීවෙමි. යයි කියලා තමා බය. මොකද බැරිද? බෑ තමා. මම හැද සිටි කමිසය ගලවා හික්කත්තේ රඳවා කොටකලිස්ම පිටින්ම එකවරම ගඟට පැන්නෙමි. ඉක්බිතිව දිය යටින් ටික දුරක් පීනා මතු වී හැරී බැලුවෙමි. ජයසේකර සහ සේතන් අයියා විශ්මෙන් මා දෙස බලා සිටියහ. මම පහුරු වෙතට පීනා ගොස් එහි නැගුණෙමි. පහුරුකාරයන් මා දෙස බැලුවා මිස කිසිත් කීවේ නැත. ගඟේ නාන විටදීද අපි හැම පහුරකටම පීනා ටික දුරක් එහි නැගී යන්නෙමු. පහුරේ එහා මෙහා ඇවිද්ද මම යලිත් ගඟට පැන ඉවුරට පීනුවෙමි. විජේපාල ළමයා පීනන්න නම් සමාර්ථය වගේ. සේතන් අයියා සිනාසුනේය. ඒත් පරිස්සමෙන් බක්කලං වලට අහුනාම අමාරුයි. අක්වැල්ලේ පය ගැහුවමත් කඩාගෙන වලටම යනවා. මං ඒක දන්නවා. මම කීවෙමි. දැන් ඉදින් තෙමිච්චකේ ඇවිත් පහුර බඳින්න උදව් වෙනවා. වැඩ හොඳ නම් මං ගමලට කතා කරලා බලන්න. ජයසේකර කීය. මම ඔවුනට උදව් වන්නට ඌයෙමි. දියේ බැස එහා මෙහා යමින් එල්බීසයා කඳන් තල්ලු කිරීම මට මහත් ප්‍රීතියක් විය. ගොඩදී ඇති බර දියෙහිදී සැහැල්ලුවන අයුරු කොතරම් පුදුමදැයි මට සිතිනි. බාප්පා ගඟ අද්දර මෙන්ම ගඟෙන් ඔබ්බෙහිද ඇති ඉඩම්වල එල්බීසියා ආදී ගස් මිලදී ගනි. මුලදී මා මහත් ආශාදයක් ලැබුවේ ගස් කපා පෙරලෙන සරි බලන් සිටීමෙනි. අල්ලුව තබා බාගිර කපන ගස් බිමහෙලනු ලබන්නේ කඹ දමා ඇඳීමෙනි. එවන් විටක මමත් කඹය ඇඳීමට එක්වෙමි. බාගෙට කැපූ ගසක් බිම දැමීමට කබය ඇඳීම ඉතා ත්‍රාසජනක අත්දැකීමක් වෙයි. ගස අතු ඉදි නමාගෙන මහඬ නංවාගෙන විත් දඬින් හඬින් බිම වැටෙයි. ඒ වන විට අප ඈතර දිව යා යුතුය. මෙසේ කපන ලද ගස් ගඟතෙක් අදින්නේ අලියකි. කටටගත් විශාල වැල් කැබැල්ලක ගැට ගැසූ දම් වැලකින් අලියා ලී කඳ ඇදගෙන යයි. පුරු, දෙරි, හිඳ ආදී වශයෙන් අලිකාරයා දෙන විධාන කටපාඩම් කරගත් මමත් මගේ මිතුරෝත් අලියාට විධාන දෙන්නෙමු. අපේ විධාන ඌ උගේ මවිල් ගහක් තරමට ගණන් නොගනි. අලිකාරයා ගසක් පෙන්වා පුරු කී විට අලියා නල්ල තබා ගස තල්ලු කරයි. දෙයි කී විට ඔසවා ගනි. හිඳ කී විට හැරෙයි. බිල කී විට
ඉදිරි කකුලක් ඔසවා අලිකාරයාට පිටුඩ නැගීමට උදව් වෙයි. මේසා දෙවන්ත සතකු වචන 3-4කින් මහත් වූ වැඩ කොටසක් කරන අයරෝ අපි විශ්වයෙන් බලා සිටිමු. ඇතැම් දිනක අලියා ඇදගෙන යන ඇල්බීසියා කදමත නැගී යාමද අපට මහත් විනෝදයක් ගෙන දෙන්නක් විය. කබේන් ගස් ඇදීමටත් අලියා අදින කොටස මත නැගී යාමටත් මා සමග වැඩිපුරම එකතු වන්නේ පොඩ්ඩේ සහ සුමනසිරිය. ඔවුන් දෙදෙනාත් මගේ වයසේමය. සුමනසිරි අපේ පන්තියේ මුගනි. පොඩ්ඩේ නම් පාසල් යන්නේ නැත. ඔහු තම පියාගේ මීහරක් පට්ටිය බලා ගනී. Audiobooks.